ब्यूटी कैंपस से थी अभी अदत अलुत पाड़ मत कर देना अलुत पाड़ मत पर समय तीन रोगी तत्व के संबंध में तुम कथा करेंगे अभी कथा करेंगे कुरुला विशेष कुरुला कुरुला यानी अत्र में समय तुम्हें रोग तत्व वेदनाकारी सह वेदनाकारी नोवन कुरुला वशेन तमाई अभी कुरुला हंगुन्दाने हम वयस कांड के टम मेक बलपान नमूत यावने अंतुल वैदि वशेन सह वैदि हिति अंतुल मद वशेन तमाई मेम कुरुला विशेषे दाकिन तो पुलवां वेले वैदि हिति अंतुल केन काल समगिन अडवी वेले गिहिल्ला तमाई अडु वशेन दाकिन तो पुलवां वेले බැක්ටීරියා සේබම් තෙල් සහ මියගේ සෛල තමයි කුරුලෑවක සඳහා පාදක වෙන්නේ බැක්ටීරියා සේබම් තෙල් සහ මියගේ සෛල මේ සඳහා දායක වන බැක්ටීරියා විශේෂය වන්නේ ප්‍රොපියෝනි බැක්ටීරියම් කියන වර්ගයේ එහෙමත් නැත්නම් පී ඇක්නස් කියලත් අපි කෙටියෙන් හඳුන්වමු බැක්ටීරියාව දැඩිසේ ආසාදනය වුණු සැරවින් පිරුණු ඒ කියන්නේ සුදිරිදුරාණු සමගින් පිරුණු දරුණු කුරුලෑ තත්ත්වය ඇති වෙනවා කියලා සටහන් කරගන්න. එතකොට බැක්ටීරියා විශේෂය වන්නේ ප්‍රොපියෝනි බැක්ටීරියම් එහෙමත් නැත්නම් වී ඇක්නස් පී ඇක්නස් කියන බැක්ටීරියා විශේෂය. කුරුලෑවක් අපි කුරුලෑ කීපයක් අපි හඳුන්වනවා. ඔබලට ඔයගොල්ලන්ගේ දර්ශන තලයේ ඔයාලගේ දර්ශන තලයේ පේනවා white head, black head, papula, pastel, crystal lesions, nodes කියන කුරුල වර්ග දකින්නට පුළුවන් ඊට අමතරව තවත් දරුණු කුරුණ වර්ග තුනක් ගැන මම වෙනම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මොකද කුරුලෑ පාඩම එකම වීඩියෝකින් කතා කරන්න නම් චුට්ටක් අමාරුයි ඒ නිසා අපි කළු ලප සුදුලප බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් සහ පැපුල පැස්ටල්ස් සිස්ටික් ලීසන් සහ නූල්ස් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේවම හිමින් ටිකක් ස්ලෝ කියන්න උත්සාහ කරනවා පොත ගොඩාක් අකට්ටිම එක නෝට් එකකට ගන්නවා කියලා කියන නිසා බොහොම හිමින් කතා කරන්න තමයි උත්සාහ කරන්නේ ඒකකින් පුරුද්ද නෙවෙයි ඒකයි තියෙන පොඩි ප්‍රශ්නේ හරි එතකොට අපි කුරුලෑ මේ කුරුලෑ විශේෂ හය ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ වගේම කුරුලෑවක් කොමඩෝනියක් සහිත කුරුලෑවක් තියෙනවා සමහර විට මේ බ්ලැක් හෙඩ් එකක් මගින් ඇති වෙන කුරුලෑ වයිට් හෙඩ් එකක් මගින් ඇති වෙන කුරුලෑවල කොමඩෝනස් නැහැ කියන්නේ ශරීරයේ මත් පිට හැදෙන්නේ වතර කොමඩෝනස් තියෙන කුරුලෑවක අවස්ථා තුනක් අඳුරගන්නවා. ඒ කියන්නේ ප්‍රාථමික අවස්ථාව. කුරුලෑව කියන්නේ හෙයා ෆොලිකලේ ඇතුලේ තෙල් සම්බන්ධව තමයි කුරුලෑව ඇති වෙන්නේ මූලික කොමඩෝනේ ඇති වෙන්නේ තෙල් හා බැක්ටීරියා එකතු වෙනවා. අධික ලෙස තෙල් නිපද වෙනකොට හෙයා ෆොලිකලේ තෙල් වලින් පිරී ගියාම අර හෙයා ෆොලිකලේ දිගේ උඩට එන මැරුණු සෛල හිර වෙනවා එහෙම නැත්නම් තෙල් වල ඇලිලා නතර වෙනවා එහෙම නතර වුණාට පස්සේ ඒකට බැක්ටීරියා එකතු වෙනවා බැක්ටීරියා දෙගුණ තෙගුණ වෙලා වර්ධනය වෙනවා වර්ධනය වෙලා මේ ලොකු ගුලියක් බවට පත් වෙනවා ඒක තව වර්ධනය වෙන වගේම පිටින් තියෙන තව බැක්ටීරියා එකතු වෙලා පුංචි ගුලියක් බවට පත් වෙලා ඒක තමයි කුරුලෑවක ප්‍රාථමික අවධිය කියලා කියන්නේ ඊට පස්සේ කුරුලෑව සම්පූර්ණ රෝම සිදුර වහ ගන්නවා රෝම සිදුර වහගත්තාම ඇතුලින් නැවත 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 එකතු වෙන තෙල් වලට ඉහළට යන්න නැති වෙන නිසා ඒක ඇතුලින් පීඩනයක් බවට පත් වෙනවා පීඩනයක් බවට පත් වෙලා කොහොම හරි මේක උඩට තල්ලු වෙලා උඩ හැම මතු පිටින් අපිට දකින්නට ලැබෙනවා අපි එකට කියනවා white head comedonus කියලා comedonus එක white head තත්ත්වයක් ඉන් පස්සේ ඒක ඇතුළට ඉක්මනින් පිරෙනවා මෙලනින් වර්ණකේ මෙලනින් වර්ණකේ සාමාන්‍ය හිරු කිරණින් ශරීරය හැම ආරක්ෂා කරගන්නනේ තියෙන ඒ නිසා එයා කරන වැඩේ
දැන් හම උඩට මතුවලා තියෙන වයිට් හෙඩ් එකට හිරු කිරණ වැටෙනකොට ඒකෙන් ආරක්ෂා කරගන්න මෙලනින් වර්ණක ඇතුළට එකතු කරනවා. එතකොට මෙම කුරුල්ලෑව බ්ලැක් හෙඩ් බ්ලැක් කොමඩෝනියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ බ්ලැක් හෙඩ් එකක් බ්ලැක් කොමඩෝනියක් බවට පත් වෙනවා. ඊන් පස්සේ ටික දවසක් යනකොට මේකට ඉක්මනින් සුදු රුධිරාණු එකතු වෙනවා. සුදු රුධිරාණු එකතු වෙලා ඒක අවට තියෙන විෂ ද්‍රව්‍ය සේරම උරා ගන්නවා. ඊන් පස්සේ ඒ විෂ ද්‍රව්‍ය එළියට දාන්න මේ අවශ්‍යතාවයට මේ කොමඩෝනිය පැහැවෙනවා. එතකොට අපි කියනවා මේක ඉන්ෆ්ලමෙන්ටේෂන්. ඒ කියන්නේ තුවාලයක් බවට පත් වෙලා කියලා සුදු රුධිරාණු කහපාටට තියෙන විෂ ඔක්කොම උරාගෙන එළියට දාන්න ඕන නිසා ගෙඩියක් බවට පත් වෙලා මේක ටික ටික රත් වෙනවා. ඊට පස්සේ ඒක පුපුරලා එළියට යනවා. ඒක ඊට පස්සේ ඒක අවට තියෙන ෆැටි ඇසිඩ් එහෙම හැම මත තැවරෙනවා. කොහමරි ඊට පස්සේ අර පැච් එක තිබුණට වැඩි චූටි පැල්ලමක් නම් හැම මත ඉතුරු වෙනවා. ඒක තමයි කොමඩෝනියක් තියෙන කුරුල්ලෑව කියලා අපි කියන්නේ. එතකොට කුරුලෑවේ කොමඩෝනිය අවස්ථා තුනක් ගැන තමයි අපි කතා කරේ. මූලික අවස්ථාව, ප්‍රාථමික අවස්ථාව, ඊට පස්සේ වයිට් හෙඩ් අවස්ථාව, බ්ලැක් හෙඩ් අවස්ථාව සහ කුරුලෑව පුපුරා යන අවස්ථාව කියලා කොටස් ටිකක් අපි මෙතෙන්දී අඳුර ගන්නවා. එතකොට වයිට් හෙඩ් එක අර ඇල්පෙනිසි තුනක වගේ කොටස හැමතෙම දැනෙනවා. හැම ඇල්ලපුවාම හැම දැනෙනවා. ඊට පස්සේ ටික දවසකින් මෙලනින් වර්ණක පැතිරුණා මේක කළු පාට වෙනවා. ඊට පස්සේ සුදු රිදුණු එකතු වුණා මේක කහ පාට වෙලා පස්සේ වේදනාව දෙනවා. ඊට පස්සේ අර අවට විෂ ද්‍රව්‍ය උරාගෙන මේක රත් වෙලා මේක එළියට දාන තත්ත්වයට පත් වෙනවා. එතකොට පැපුලස් කියලා කියන්නේ සම මත දැවිල්ලක් ඇති කරන කුඩා රතු හෝ රෝස පාට ගැටිත්තක්. මේවා ඇල්ලීමෙන් සහ මිදිකීමෙන් උග්‍ර වෙනවා කියලා තමයි කතා කරන්නේ. මොකද හුඟක් වෙලාවට කියනවා කුරුලෑ කඩන්න එපා, කැඩුවොත් එහෙම එක තුවාලයක් බවට පත් වෙනවා කියලා. පැපුලස් කුඩා, මධ්‍යම සහ විශාල වශයෙන් කොටස් තුනකින් තියෙනවා. කුඩා පැපුලාව පැපුල එක, මධ්‍යම පැපුල එක සහ විශාල පැපුල එක කියලා මේක කුරුලෑව කොටස් තුනකින් තියෙනවා. ඒ වගේම පැස්ටල්, මේක සුදු සහ කහ පැහැති හිසක්. සුදු පාට කහ පැහැති හිතක් ඔයගලන්ට පේනව ඇති. මේ තියෙන්නේ හිසක් වගේ තමයි ඒක තියෙන්නේ. ආසාදිත තත්ත්වෙමයි පවතින්නේ. ඒ කියන්නේ තුවාලයක් බවට පත් වෙලාමයි පවතින්නේ. කහ පැහැති සැරයින් පිරලා තියෙනවා. මේවා කැඩීමිනුත් කැළල්ල තියෙනවා. නිසා කැඩීමෙන් වැළකෙන විදියට සුව කරගන්නව නම් තමයි හොඳ. එතන නූඩ්ල්ස් කුරුලෑ කියලා කියන්නේ අතට විශාල ගෙඩියක් ලෙසින් හසුවන, ඒ වගේම කුරු ඇතුළතින් ගැඹුරින් වර්ධනය වෙන කුරුලෑ විශේෂයක් වෙනවා. මේක වේදනාකාරී. නූඩ්ල්ස් කියන එක ඇතුළතින් ගැඹුරින් වර්ධනය වෙනවා. ඒ වගේම මේක හරි වේදනාකාරී. මේක විශේෂයෙන් චර්ම රෝග වෛද්‍යයෙකු වෙතින් ප්‍රතිකාර ලබා ගත යුතුයි. මේකේ භයානක අවස්ථාවක්, කැන්සර් එකක් වගේ අවස්ථාවකට යන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සිට්‍රික් ලීසන්ස් කියන එක හරිම වේදනාකාරී. ඒ වගේම මේ හැම ඇතුළත තමයි වර්ධනය වෙලා ඉහළට එන්නේ. එතකොට සමේ තෙල් ග්‍රන්ථීන් නිපද වෙන අතිරික්ත තෙල් මැරුණු සම සහ බැක්ටීරියා වර්ධනය වීමෙන් තමයි කුරුලෑව ආරම්භ කරන්න කියන එක තමයි අපි කතා කරේ. එතකොට ඒ වගේම බැක්ටීරියා දෙගුණ තෙගුණ වෙලා කුරුලෑව වර්ධනය කරනවා කියන එක තමයි අපිට එතන සලකුණු කරගන්න තියෙන්නේ. එතකොට පස්සේ අර සුදු රුධිරාණු එකතු වෙලා විෂ ද්‍රව්‍ය උරාගෙන පැසවල ගෙඩියක් වෙලාවට පිට වෙලා යනවා. එතෙන්දී කැළල් ඇති වෙනවා කියන එකත් මතක තියාගන්න ඕනේ. හැම වෙලාවෙම බැක්ටීරියා ආසාදනය සහ දැවිල්ල තමයි කුරුල්ලෑවක් නිසා ඇති වෙන්නේ. ඒ වගේම තව කුරුල්ලෑ විශේෂයක් අපි අඳුර ගන්නවා වෝල්ගරීස් කියලා. වෝල්ගරීස් කියන්නේ යෞවනයන්ගේ ඇතිවන කුරුල්ලා. ඉතින් ඒකට අපි පොදු වර්ගය කියලා කියනවා. ඒවා සාමාන්‍යයෙන් බෙල්ල, උරහිස්, ඉහළ පිටුපස, පපුව මත තමයි දිස්වෙන්නේ. සෙබස්සියස් ග්‍රන්ථීන් සාමාන්‍ය පරිදි තෙල් නිපදවනවා. සාමාන්‍ය ශරීරයක සාමාන්‍ය පරිදි
තෙල් නිපද වෙනවා නමුත් මෙම අක්‍රියාකාරී ග්‍රන්ථීන් ග්‍රන්ථීන් අපි සෙබසියස් ග්‍රන්ථීන් අපි කීපයක් අඳුර ගන්නවා මේ තියෙන සෙබසියස් ග්ලෑන්ඩ් එකක් ඔබලන්ට පේනවාද මේ සෙබසියස් ග්ලෑන්ඩ් එක මෙන්න මේ සෙබසියස් ග්ලෑන්ඩ් එක මේක චුට්ටක් අර මේ ආසද්දයට පත් වෙච්ච සෙබසියස් ග්ලෑන්ඩ් එක මේ සෙබසියස් ග්ලෑන්ඩ් එක සමහර විට දෙකක් වගේ තියෙන්නත් පුළුවන් ඒතර සෙබසියස් ග්ලෑන්ඩ් එකේ ක්‍රියාකාරී යනුව කොටස් තුනකට අපි බෙදෙනවා එකක් අන්ඩර් ඇක්ටිව් ග්ලෑන්ඩ් ඒ කියන්නේ සාමාන්‍ය පරිදි ක්‍රියා කරන ග්‍රන්ථීන් දෙවෙනි එක ඩ්‍රයි ග්ලෑන්ඩ් ඒ කියන්නේ ක්‍රියාකාරී බව හරි අඩුයි තෙල් නිපද වෙනවා අඩුවෙන් සමහර ග්‍රන්ථීන් තියෙන ඕව ඇක්ටිව් අධික ලෙස ක්‍රියා කරන ග්‍රන්ථීන් තමයි අධික ලෙස ක්‍රියා කරන ග්‍රන්ථීන් තිබුණා වුණත් සාමාන්‍ය තත්ත්වයේදී සාමාන්‍ය විදිහට මෙව ග්‍රන්ථීන් ක්‍රියාකාරී වෙනවා නමුත් යෞවනත්වයට පත් වෙනකොට මේ ග්‍රන්ථීන් වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා ඒකට හේතුව තමයි ඇන්ඩ්‍රොජන් සහ ඊස්ට්‍රොජන් කියන හෝමෝනේ ශාරීරිය තුල වැඩි වුණාම අධික ලෙස හෝමෝන වල බලපෑම නිසා මෙම තෙල් ග්‍රන්ථීන් අධික ලෙස ක්‍රියාකාරී වෙලා අධික ලෙස තෙල් නිපදවනවා එතකොට මියගිය සෛල වැඩි ඇලිලා බැක්ටීරියා වර්ධනය වෙලා රෝම සිදුරුව අවහිර වෙලා විවිධ ගැටලු වලට මූණ දෙනවා ඒ වගේම තමයි සමහර විට සමහර අයට මෙම මේ බැක්ටීරියා මේ විදිහට එකතු වෙන මැරුණු බැක්ටීරියා සහ මැරුණු සෛල සහ බැක්ටීරියා සමට උඩට මතු නොවි සම උඩට මතු වෙන්නේ නැතුව සම යටින් යන ක්‍රමයක් තියෙනවා යම් සම යටින් ගමන් කිරීම සඳහා අවස්ථාව ලබා ගන්නවා උඩට මතු වෙන්නේ නැතුව මොකක් හරි ක්‍රමයකින් සම ඇතුළතින් ගමන් කරනකොට මේ වගේන් සිද්ධ වෙන්නේ කුරුලෑවලටත් එහා ගිහිලා වසා ගැටිති කුරුලෑවලට වඩා දරුණු ලෙස වසා ගැටිති ඉදිමෙන්න පුළුවන් මෙන්න මේ එන මේ අර පුංචි බීජය නිසා ඒ කියන්නේ මරමු සමයි තෙල් සහ බැක්ටීරියා එකතු වෙලා හැම යටින් ගමන් කරනකොට ඒක නිසා වසා ගැටිති ඉදිමෙන්න පුළුවන් ඒක ඇත්තටම වේදනාකාරී දරුණු ආසාදිත තත්යක් සමහරු අධික ලෙස මේ කුරුලෑ නිසා පීඩා විඳිනවා එතකොට මේකට අපිට තව කතා කරන්න තියෙනවා ආහාරවලුත් අපි පරිස්සම් වෙන්න ඕනි කුරුලෑවලින් අපි පරිස්සම් වෙනවා නම් කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර පාන් චීස් බේකන් චොක්ලට් වැනි දේවල් නම් එච්චරම හිතකර නෑ ඒවා නිසා කුරුලෑ නරක අපට හැරෙන්න පුළුවන් ඒ වගේම තමයි ඔබ ස්පර්ශ කරන දේ කියන්නේ ජංගම දුරකතන හෙල්මට් කරපටි වැනි දේ දොර පරිසරයේ තියෙන පරිසර දූෂණයේ තියෙන දේවල් ඒ වගේ දේවලුත් කුරුලෑ වැඩිවීම සඳහා බලපාන්න පුළුවන් ආහාර තෙල් සහිත ආහාර කඩ කෑම කියන වගේ දේවල් අපේ කුරුලෑ තත්ත්වය වැඩි කරන්න හේතු වෙන්න පුළුවන් ඒ වගේම තමයි මානසික ආතතිය එතකොට සමේ ගැටලු නරක අතට හරවන්නීමට බොහෝ සේ ඉඩගඩ තියෙනවා එතකොට අධික ලෙස තෙල් අති අඩු කිරීමට සීනමයින් කියන නියා සීනමයිඩ් කියන දේ බොහෝ සිට වෙලාවට උපකාරී වෙනවා ඒක හෝමෝන සමතුලිත කිරීමට බලපානවා ඒ වගේම සමබරේ ආහාර වේලක් පවත්වා ගැනීම නිදිපතා ව්‍යායාම මානසික ආතතිය අඩු කිරීම වගේ දේවල් කුරුලෑ සඳහා පිළිපැදිය යුතු කරුණු වෙනවා සමේ තාවකාලික වෙනසක් මෙන්ම නිදන්ගත තත්ත්වයක් පරම්පරාගත ආරේ වැනි දේවලුත් මේ කුරුලෑ සඳහා හේතු වෙන්න පුළුවන් ඒ වගේම දැන් මානසික ආතතිය සහ යෞවනෝදය වැඩි වෙන තෙල් අතිරික්ත වෙන තෙල් මියගිය සෛල එතකොට බැක්ටීරියා මේ සියලු දේ එකතුවක් තමයි කුරුලෑවක් කියන්නේ. එතකොට මේ හැම දේ ගැනම අපි වෙන වෙනම සැලකිලිමත් වුණොත් අපිට පුළුවන් කුරුලෑව වළක්වා ගන්න. කුරුලෑව විතරක් නෙමෙයි අර සිදුරු රෝම සිදුරේ බිත්තිය විවෘත වන අතර සෙබම් තෙල් බැක්ටීරියා හා මියගිය සෛල සමට යටින් ගමන් කරලා වසා ගැටිති ඉදිමේන තත්ත්වයේ දක්වා ගමන් කිරීම වගේ දේ දරුණු දේවල් වලටත් කුරුලෑ නිසා යන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මම අද කුරුලෑ පාඩමේ කතා කරන්නේ. නමුත් තව වීඩියෝ
කකින් මම මෙකට ප්‍රතිකාර සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒක ටිකක් වැඩි වශයෙන් කතා කරන්න ඕනේ. මොකද අතර මැද වීඩියෝ එකේ වැදගත්ම දේ ඔයගොල්ලන්ට මේ තීරීට වැඩි ප්‍රතිකාර. ප්‍රතිකාර ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම වෙනද වගේම කියන ඔගොල්ලෝ අපේ ස්වභාවය බියුටි කැම්පස් එක එකතු වෙන්න ඒ පේජ් එකටත් ලයික් එකක් දාලා ඔයගොල්ලන්ට පේජ් එකත් එක්ක එකතු වෙන්න. මොකද මේ පේජ් එකත් එක්ක යනකොට අපි එක මුදලට කරන දෙයක් නේ. අපි මුදල් ගෙවලා තමයි පේජ් එකේ පිටු හදන්නේ. සාමාන්‍ය නොමිලේ යන FB එක වගේ නෙවෙයි. ඉතින් අපි පේජ් එකත් එක්ක වැඩ කරනකොට ඒක මුදල් ගෙවීම නිසා ඒකට හානියක් කරන්න බෑ. ඒ නිසා ඔයගොල්ලෝ පේජ් එකටත් ලයික් එකක් දාලා ඒකට එකතු වෙන්න ඔයගොල්ලන්ට අවශ්‍ය තියරි දැනුම ලබා ගන්න පුළුවන්කම තියෙන නිසා. ඒ වගේම මේ channel එකට අලුතින් ආයෙ ඉන්නවනම් channel එක subscribe කරන් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, comment එකක් දාන්න. ඔයගොල්ලන්ගේ ලයික් එක සහ comment එක මත තීරණය කරනවා මේ පාඩම් මාලාව කොච්චර වැදගත්ද කියලා. නිකම් බලන්න එපා. අර ඔයගොල්ලන්ගේ ආචාර ධර්ම පද්ධතියෙන් එක දෙයක් තියාගන්න. මොකද යමෙක්ගෙන් දැනුම ගන්නකොට ඒකට කරන සැලකිල්ලක් තමයි ලයික් එක සහ කමෙන්ට් එක. ඉතින් අපේ ආචාර ධර්මත් වර්ධනය කරගන්න මේ ඔස්සේ පුළුවන් වෙයි කියලා හිතනවා. මේක බිස්නස් එකක් නෙවෙයි. මේක සමාජ සත්කාරයක්. ඉතින් මම ඒ ටික කරන්න කියලා ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.